ఆయిబోన్ శుభదవసక్ ప్రార్థనా కన్న ఒకట బిజినెస్ మ్యాథమెటిక్స్ పాడం మాలావి అటతే మహిత ఒకట అలుత్ పాడమ కీలదెన్ ఏ తమాయి కాలశ్రేణి విశ్లేషణ ఇతిన్ వాళ్ళ దానంట మత్ దాన్నవతి కాలశ్రేణి విశ్లేషణ కియన్ని ఇతామత్ దీర్ఘ పాడమ ఏక హింద మహిత మేక కొటస్ వసయి సాకచ్చా కరన్ ఇతిన్ ఒక్కడ కలి మతక్ కన్న అప్పు సబ్స్క్రైబ్ కరన్న ඉතින් මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න අපි යමු වීඩියෝට ඉස්සෙල්ලා මම කියලා දෙන්න කාල ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා බලන්න කියවලා කාලය අනුව යම් කිසි විචල්යක් වෙනස් වෙන ආකාරය කාල ශ්‍රේණියක් තුලින් පෙන්වයි ඒ කියන්නේ යම් කිසි විචල්ය කාලය අනුව වෙනස් වෙනවා උදාහරණයක් ලෙස ඔයාලා හිතන්න යම් කිසි ආයතනික විකුණු एक दास एकोलहाय मेच्चराय इट पास दास दुलहाटेन कूड़ तवात विधियट विनासेनो दास दहातुंटेन कूड़ तवात विधियट विनासेनो अन्ने विधियट कालयानु याम किसी विचाल्याक विनासेन आकारे पेन्नने के तमाय मे कालश्रेणियाक तुली सिद्ध कराने उदाहरणक विधियट जनगहने एवगेम आयतन वल विकुणुम रेकिया इल्लुम एक वलगेम आकाश वस्तु मिल मट्टम संचारक पेमिनीम वगे विचाल्यान කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා සිතයක් විදියට එහෙම නැත්නම් ප්‍රස්තාරයක් විදියට මෙහෙම නැත්නම් ටේබල් එකකින් මොනවා ආකාරකින් හෝ පෙන්වුවොත් අන්න ඒක කාලශ්‍රේණියක්. ඉතින් කාලශ්‍රේණියක් වෙන්න අනිවාර්යයෙන්ම කාලය සම්බන්ධ වෙන්න ඕන. ඔයාලා දන්නවනේ ස්වායත්ත විචල්ය සහ පරායත්ත කියලා විචල්යන් දෙකක්. ඒතර ස්වායත්ත විචල්ය කියන්නේ ස්වාධීන වෙනස් වෙන විචල්ය. එතකොට අනිවාර්යයෙන්ම කාලශ්‍රේණියක ස්වායත්ත විචල්ය වෙන්නේ කාලය. ඒ වගේම පරායත්ත විචල්ය වෙන්නේ කාලයට අනුරූප වෙනස් වෙන විචල්ය. ඒ කියන්නේ විකුණුම් වෙන්න පුළුවන් ආර්ථික වර්ධන වේගය වෙන්න පුළුවන් ආයතන වල විකුණුම් වෙන්න පුළුවන් අන්න ඒ අනුව. ඊළඟට මම කියලා දෙන්න කාල ශ්‍රේණියක් කොහොමද අපි නිර්වචනය කරන්න කියලා. බලන්න කියවලා යම් කිසි කාල ප්‍රාන්තරයක් තුල එකම සංසිද්ධියක් සඳහා ලැබෙන අනුයාත නිරීක්ෂණ ගණනාවක් හඳුන්වනුයේ කාල ශ්‍රේණියක් ලෙසේ. इकन याम किसी काल प्रांत तीन उदाहरण के अभिहितमु दिदास दहाइंदला दिदास पहाल वेनक याम किसी आयतने के विकुनु याम किसी काल प्रांत इकम सांसिध्यसंध तीन अभी गण विकुनु एक एक सांसिध्ये इकम सांसिध्यसंध लेन अणुयाद निरीक्षण गण इकन अभी दिदास इकुलहाय गण इट पास इलाकड़ गण दिदास दुलहाय वार्षिक දස් 13 වාර්ෂිකව දස් 14 වාර්ෂිකව අන්න ඒ විදිහට අනුයාත නිරීක්ෂණ ගණනක් තමයි අපි ගන්නෙ. ඉතින් අපි හිතමුකෝ කාර්තු දත්ත ගන්නවා කියලා. එතකොට 2012 පළවෙනි කාර්තු 4 ඊට පස්සේ 2013 පළවෙනි කාර්තු 4 අන්න ඒ විදිහට අනුයාත නිරීක්ෂණ සංඛ්‍යාව තමයි අපි ගන්නෙ. ඉතින් මම හිතනවා මේ නිර්වචන වලට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟ වැදගත් කාරණේ තමයි මෙම නිරීක්ෂණ එක සමාන කාල ප්‍රාන්තරයක් තුල තමයි ලබා ගන්නෙ. මම කිව්වනේ වාර්ෂිකව නම් අපි වාර්ෂික දත්ත. ඒ වගේම කාර්තු නම් කාර්තු දත්ත. මාසිකව නම් මාසික දත්ත. ඊළඟට විචල්ලේ y ලෙසද කාලයේ t ලෙසද ගත් විට අපි එක ශ්‍රිතයක් විදිහට ඉදිරිපත් කරනවා y සමානයි ft කියලා. ඒ කියන්නේ අදාළ විචල්ලේ කාලයට කාලයේ ශ්‍රිතයක්. එතකොට මම කියවනේ සෝයාත් විචල්ලෙ වෙන්නේ කාලය. y විදිහට හඳුන්වන්නේ පරායත් විචල්ලෙ. ඒක අපිට ගන්න පුළුවන් කාලය අනු වෙනස් වෙන විචල්ය. විකුණුම් වෙන්න පුළුවන් ජනගහණය වෙන්න පුළුවන් ආදි වශයෙන් යම් කිසි විචල්යක්. මේ රූප සටහනෙන් ඔබට පේන්නේ කාල ශ්‍රේණියක් ප්‍රස්ථාරගත කරාම අපිට ලැබුණු රූපයක්. එතකොට බලන්න මේක සෝයාත් විචල්ය විදිහට තියෙන්නේ t. t කියන්නේ කාලය. ඒ වගේම පරායත් විචල්ය විදිහට y කියලා දාලා තින්නේ. ඒතකොට කාල ශ්‍රේණියක හැම විටම x අක්ෂය අපි t විදිහට තමයි ලකුණු කරන්නේ. මොකද ඒක කාලය අනුව තමයි වෙනස් වෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම සෝයාත් විචල්ය වෙන්නේ කාලය. ඒ වගේම ඔයාලට පේනවා මේක නිකන් වක්‍රාකාරව තමයි ගිහිල්ලා තින්නේ. ඉතින් මේක එක එක විචල්යන්ට එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. අපි තවදුරටත් කාල ශ්‍රේණි පිළිබඳ කතා කරමු. ඊළඟට මම කියලා දෙන්නේ කාලශ්‍රේණික සංරචක කියන්නේ මොනවද කියලා. කාලශ්‍රේණික සංරචක කියන්නේ කාලශ්‍රේණියක් උච්චාවචනයට බලපාන සාධක. ඉතින් ඔයාලා කලින් රූප සටහනේ දැක්කා
අපේ කාල ශ්‍රේණිය සරල රේඛිය විදිහට නෙමෙයි ගමන් කරන්නේ. වෙලාවකට උස් වෙනවා, වෙලාවකට පහත් වෙනවා, වෙලාවකට ස්ථාවර වෙනවා. යම්කිසි උච්චාවචනයක් තියෙනවා. අනේ උච්චාවචනයට බලපාන සාධක තමයි කාල ශ්‍රේණික සංරජක කියලා අපි හඳුන්වන්නේ. ඉතින් අපි හිතමු රෙදිඅලෙසරක් කියන්නකෝ. රෙදිඅලෙවි කරන ආයතනයක්. මේ ආයතනයේ යම්කිසි වර්ෂයක අපි කාර්තු හතර ගත්තොත් එහෙම මේ කාර්තු හතරේ සාමාන්‍යයෙන් අලෙවි වෙන විකුණු ප්‍රමාණයක් තියෙනවා. රෙදි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අප්‍රේල් මාසවල දෙසැම්බර් මාසවල සාමාන්‍ය රෙදි පිටි අලෙවි ටිකක් වැඩි වෙනවා. එන්න තවත් සාධකයක්. ඒ වගේම අපි හිතමුකෝ අලුත් රජයක් බලයට පත් වුණා කියලා. ඉතින් ඒ රජය ආර්ථික වශයෙන් ලොකු වර්ධනයක් ළඟා කරගන්නවා කියලා. එතකොට තවත් විකුණු ඒකට වැඩි වෙන්න බලපානවා. ඒ වගේම යුද්ධ කටයුතු ඇති වුණා කියන්නකෝ. යුද්ධයක් වගේ දෙයක් ඇති වුණා. ඊට පස්සේ ඒක නිසා අලෙවි අඩු වෙන්නත් පුළුවන්. ඔන්න ඒක තවත් සාධකයක්. ඒ වගේම තව තියෙනවා අපිට පාලනය කරන්න බැරි සාධක. විශේෂයෙන්ම ජල ගැලීම්, භූමිකම්පා අන්න ඒ වගේ දේවල් වලිමුත් අපේ විකුණු අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි මේ කාල ශ්‍රේණික සංරජක කියලා කියන්නේ. ඉතින් මේ සංරජක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. පළවෙනි එක තමයි උපනති කියන්නේ. ඊළඟ එක චාක්‍රික, ඊළඟ එක ආර්ථව චලන, අනිත් එක අක්‍රම. එතකොට අපි උපනති හඳුන්වනවා T විදිහට, චාක්‍රික හඳුන්වනවා C විදිහට, ආර්ථව චලන S විදිහට හඳුන්වනවා, අක්‍රම කියන එක I විදිහට හඳුන්වනවා. ඉතින් මේ වගේ මොනවද කියවෙන්නේ කියලා මම ඉස්සරහට විස්තර කරනවා. කාල ශ්‍රේණික සංරජක සැලකිල්ලට ගත්තාම ඉන් ප්‍රධාන සාධකයක් තමයි මේ උපනතේ කියන්නේ. මේකට විරල කාලීන උපනතේ විදිහටත් හඳුන්වනවා. එතකොට යොදාගන්න ඉංග්‍රීසි අක්ෂරය තමයි T අක්ෂරය. ඉතින් මොකද්ද මේ උපනතේ කියන්නේ? කාල ශ්‍රේණියක් දිගු කාලීන ගමන් කරන්න කොහෙදද? කියන්නේ දිගු කාලීන ගමන් කරන දිශාව පෙන්වන්නේ මේ උපනතේ තුලින්. ඒ වගේම මේ සඳහා කෙටි කාලීන විචලනය සැලකිල්ලට ගන්න නැහැ. දිගු කාලීන විචලනය තමයි සැලකිල්ලට ගන්න. ඉතින් අපි බලමු උපනතේ කොහොමද මේ ප්‍රස්ථාරයෙන් දක්වන්නේ කියලා. ඔයාලට පේනවා මේ ඇඳලා තියෙන කාල ශ්‍රේණිය. මේකේ කඩයිර වලින් මම දක්වලා තියෙන්නේ උපනතී. ඒ කියන්නේ අපේ කාල ශ්‍රේණිය ගමන් කළ දින දිශාව තමයි ඒකෙන් අපිට පෙන්වුම් කරන්නේ. මම හිතනවා මේ රූප සටහන් වලට උපනතී කියන්නේ මොකද්ද කියලා තේරෙනවා කියලා. කාල ශ්‍රේණික සංරජක සැලකිල්ලට ගත්තාම ඉන් ප්‍රධාන සාධකයක් තමයි මේ චාක්‍රික කියලා කියන්නේ. එතකොට චාක්‍රික හඳුන්වන්න යොදා ගන්න ඉංග්‍රීසි අක්ෂරය තමයි C අක්ෂරය. මොනවාද එතකොට මේ චාක්‍රික කියලා කියන්නේ? උපනිති වක්‍රයක් වටා දිගු කාලීනව සිදුවන දෝලනය හෙවත් පැද්දුම තමයි මේ චාක්‍රික චලන කියලා හඳුන්වන්නේ. දැන් ඔයාලා ආර්ථික විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා ව්‍යාපාර චක්‍ර. අන්න ඒව තමයි මේ චාක්‍රික කියලා කියන්නේ. ඒ කියන්නේ සමස්ත නිමවුම් මට්ටම, දර්දේශ නිෂ්පාදනය, අන්න ඒවා එක කාලෙකට ඉහළ යනවා, එක කාලෙකට ආය පහළ යනවා, ආය ඉහළ යනවා, ආය ස්ථාවර දිනවා. අන්න ඒ විදිහට මේ පැද්දුමක්, ඒ කියන්නේ උපනිතිය වටා සිදුවන පැද්දුමක් තමයි චාක්‍රික කියලා හඳුන්වන්නේ. ඉතින් මේ චලන තියෙනවනේ, ඉහළ යනවා, පහළ යනවා. මෙන්න මේ චලන පුනරාවර්ත හෝ නවීමට පුළුවන්. ඒ කියන්නේ මේ අවුරුද්දේ අපි හිතමු විකුණුම් ගොඩාක් වැඩි වෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ අඩු වෙනවා. තුන්වෙනි අවුරුද්දේ ස්ථාවර තියෙනවා. අන්න ඒ වගේ මේක නැවත නැවත සිද්ධ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඉතින් මේ සඳහා බලපාන හේතු තමයි තාක්ෂණික දියුණුව. එකක් තාක්ෂණික දියුණුව හින්දා අපේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වෙනවා. ඒ වගේම යුද්ධ ආදී හේතු නිසා ආර්ථිකයේ සිදුවන පරිහානි. අන්න මෙන්න මේ කාරණා මත චාක්‍රික චලන සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම මේ ප්‍රස්ථාර සටහනෙන් ඇඳලා තියෙන්නේ ඔයාලට තේරුම් ගන්න චාක්‍රික චලන. ඉතින් එකපාරම වැඩි වෙනවා, ආය අඩු වෙනවා, ආය වැඩි වෙනවා. අන්න ඒ විදිහට තමයි යන්නේ. හැබැයි මතක තියාගන්න ඕන මේවා සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා වැඩි චලනයන්. මේ වගේම පුනරාවර්ත හෝ නවීමට පුළුවන්. කාල ශ්‍රේණික සංරජක අතර තවත් වැදගත් සාධකයක් තමයි ආර්ථව චලන කියලා කියන්නේ. එතකොට මේ සඳහා යොදා ගන්න අකුර තමයි S අකුර. ඉතින් මොනවාද ආර්ථව චලන කියන්නේ? ආර්ථව චලන කියන්නේ සරලවම අපි කිව්වොත් කෙටි කාලීනව පුනරාවර්තව සිදුවන චලන.
කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක් වෙන්න ඕන සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දත්තවල කාලය මයින් එකකට සාපේක්ෂව අඩු කාලයක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් ත්‍රෛමාසිකව, මාසිකව, දෛනිකව වෙන්න ඕන. ඒ වගේම ඒ චලනයන් පුනරාවර්ත වෙන්න ඕන. උදාහරණයක් විදිහට අපි රෙදි අලවිකරණ ෂොප් එකක් ගත්තොත් ඒකේ අප්‍රේල් මාසේ රෙදි පිළි අලවිනේ වැඩි වෙනවා. ඊට පස්සේ දෙසැම්බර් ආය වැඩි වෙනවා. ඊට පස්සේ ආ ඊළඟ අවුරුද්ද අප්‍රේල් ආය වැඩි වෙනවා. ආය ඊළඟ අවුරුද්ද දෙසැම්බර් ආය වැඩි වෙනවා. අන්න ඒ විදිහට පුනරාවර්තව මේ චලනය සිද්ධ වෙන්න ඕන. ඒ වගේම ඉත අඩු කාල පරාසයක් වෙන්න ඕන. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් උදාහරණ කීපයක් දීලා තිනවා. අප්‍රේල් සහ දෙසැම්බර් මාසයන්හිදී රෙදි පිළි අලවේ වැඩිවීම. මේක උදාහරණයක්. මොකද ඒක නැවත නැවත සිද්ධ වෙනවා. ඒ වගේම මාසයක් වගේ අඩු කාලයක් තුර තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම වැටුප් දිනයන්හිදී බැංකුවට පැමිණෙන ගනුදෙනු කෝරන් ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍ය මාසිකව ගත්තොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන දිනයන්හිදී ගනුදෙනු කෝරන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ මාසයේ ඉස්ස ගනුදෙනු කරවන සංඛ්‍යාව වැඩි වෙනවා. ආය ලැබෙන මාසයේ ඉස්ස ආය වැඩි වෙනවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ විභාග කාලයන්හිදී පුස්තකාල වලට පැමිණෙන පිරිස වැඩි වෙනවා. ඒකත් නැවත නැවත සිද්ධ වෙනවා. ඒ වගේම කුඩා කාල සීමාව තුර තමයි මේ චලනය සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ රූප සටහනින් දක්වලා තියෙන්නේ ආර්ථව චලනය. ඉතින් බලන්න මේකේ නැවත නැවත දෝලනය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අර කාල පරාසය එක සමානයි. ඒක නිසා තමයි මේ විදිහට ගමන් කරලා තියෙන්නේ කාල ශ්‍රේණිය. ඊළඟ සංරචකය තමයි මේ අක්‍රම චලන කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් අක්‍රම කියලා හඳුන්වන්නේ. ඒ සඳහා යොදා ගන්න ඉංග්‍රීසි අකුර තමයි I අකුර. ඉතින් මොනවාද මේ අක්‍රම චලන කියන්නේ? බලමු කියවලා නිර්වචනය. දිගු කාලින් උපනති ආර්ථව චලන චාක්‍රික චලනයන්ට අයත් නොවන එමෙන්ම පුනරාවර්තව සිදු නොවන අක්‍රමවත් සිද්ධීන් මගින් කාලශ්‍රේණියට වන බලපෑම අක්‍රමවත් චලන වේ. ඉතින් විශේෂයෙන් භූමිකම්පා, ජල ගැලීම්, වැඩවර්ජන, දේශපාලන වෙනස් වීම වැනි අහඹු සිද්ධීන් තියෙනවනේ. අක්‍රමවත් සිද්ධීන්, අන්නේ සිද්ධීන්ගෙන් කාලශ්‍රේණියට වන බලපෑම තමයි අක්‍රම චලන විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් මේ සිද්ධීන් පුනරාවර්තව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ අක්‍රමවත් චලන ගණනය කරන්නත් අපහසුයි. ඊළඟට මම කියලා දෙන්නේ ආකල සහ ගුණ විනාකෘති පිළිබඳව. ඉතින් මම කලින් කතා කරේ කාලශ්‍රේණික සංරචක පිළිබඳව. ඒ කියන්නේ කාලශ්‍රේණික විචලනයන්ට බලපාන සාධක හතරක්. ඉතින් අපි හිතමුකෝ විකුණුම් කොහොමද කාලය අනුව තීරණය වෙන්නේ කියලා අපි කාලශ්‍රේණියක් අඳිනවා කියලා. එතකොට මේ කාලශ්‍රේණිය ඉහළ යනවා, පහළ යනවා, ස්ථාවරව තියෙනවා. මේක තමයි විචලනය කියන්නේ. අන්න විචලනයට බලපාන්නේ අපි උපනතිය, චාක්‍රික චලන, අක්‍රම, අන්නේ වගේ මම කලින් කතා කරපු සංරචක හතර. මෙන්න මේ හතර එකතු වෙලා නම් අපේ වයියාගේ තීරණය වෙන්නේ. ඒකට අපි කියනවා ආකල ආකෘතිය. ඒ වගේම මේ සංරචක හතර ගුණ වෙලා නම්, ඒ කියන්නේ y සමානයි t ගුණ කිරීම, s ගුණ කිරීම, c ගුණ කිරීම i නම්, අන්න ඒකට කියනවා ගුණ වෙන ආකෘතිය. ඉතින් මම ඉදිරියේදී කතා කරනවා උපනතිය. උපනතිය කොහොමද ගණනය කරන්නේ? ඒ වගේම ශ්‍රිතයක් ලබා ගන්න කොහොමද? අන්න ඒ කාරණා ටික මම ඉදිරි වීඩියෝකින් ගේනවා. ඉතින් වීඩියෝ අවසානෙත් එක්ක රැඳී සිටියාට තැන්කියු. ඒ වගේම අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. කාලශ්‍රේණි සම්බන්ධයෙන් කරන ඉදිරි පාඩම් එක්ක රැඳී සිටින්න කියලා මම ඉල්ලීමක් කරනවා. සුබ දවසක්.